සමකයට ආසන්න අප රටේ පවතින්නේ උෂ්ණ දේශගුණයක්. ඒ දේශගුණේ පවතින උෂ්ණාධිකකම තව තවත් ශරීරයට වැඩියෙන් දනවන්නා. එනමුදු දිව පිනවන ආහාර රටාවකට අපේ අත්තම්මලා පුරුදු වී සිටියා. උදාහරණයකට ගතහොත් බලමාලු, දෙල් මුරුංගා, ඉස්සෝ, දැල්ලෝ වගේ දේවල් ආහාරයට ගන්නට එදා වුන් අදසේ පැකිලුනේ නැහැ. ඊට හේතුව එම ආහාරවල උෂ්ණාධික බව මකා දැමිය හැකි, එමෙන්ම එම ආහාරවල රසය තවත් වැඩි කරවන ආයුර්වේද ගුණ ඇති එළවලු හෝ පලා වර්ග ආහාරයට එක් කිරීමෙන් එම ආහාරවල උෂ්ණාධික බව නසා දමා ඒවායේ තිබූ ගුණය පමණක් ශරීරයට ඇතුළු කිරීමට ඔවුන්ට තිබූ මහඟු හැකියාවයි. උෂ්ණයයි කියවෙන ආහාර වර්ගයක් මුළුදැන්ගේ පිසින දවසක නොවරදවා බත්තිගානේ දකුණට තිබූ කතුරු මුරුංගා වෑංජනය ගැනයි මේ කියන්නට යන්නේ. කතුරු මුරුංගා තරම් වේගයෙන් මුකුතු ආලසුව කරන ඖෂධයක් මානම් මේ මෙරතුරු දැක නැහැ. දිවේ වීදුරු මසේ හෝ තල්ලේ උෂ්ණාධික බව නිසා ඇතිවන කුඩා ගෙඩි හෝ තුවාල ඉතාමත් වේදනාකාරී. අත්තම්මගේ මේ රෝගයට ඇති පිළියම වහාම කතුරු මුරුංගා කොලාහුලක් ඊළඟට ආහාරයට සම්බෝලයක් නැල්ලුමක් කිරිහොද්දක් හෝ බැදුමක් ලෙස එක් කිරීමයි. කුමන විදියට පිළියල කළත් කතුරු මුරුංගා බල ඇත්තේ ඉතා කුරු රසයකි. පොල්ලහුරක්, සතුළු වුණු උම්බලකඩ සහ දෙහි දමා ගන්නා සම්බෝලය මගේ අත්දැකීමට අනුව ලිපේ තබා උයා ගන්නා වෑංජනාකාරයට වඩා ඉතා ඉක්මන් ප්‍රතිඵල ගෙන දෙනවා. හාල්මැස්සන් කිහිප දෙනෙකුද එකකර සාදා ගන්නා බැදුම හෝ කිරි හොද්ද පොඩි උන්ට කවා ගන්නට පහසු වන්නේ පිසූ පසු එහි ඇති තිත්ත යම් ප්‍රමාණයකින් අඩුවන නිසාවෙනි. කතුරු මුරුංගා දකුණු ආසියාවේ බොහෝ රටවල සහ ඕස්ට්‍රේලියාවේ ඇතැම් පළාත්වල වැවෙන ශාකයක්. කැල්සියම් සහ යකඩ බහුල ශාකපත්‍ර අස්ථි ශක්තිමත් කිරීමටත් නිරක්තිය අඩු කිරීමටත් උදව් වෙනවා. පිළියල කිරීමේදී නිවුණු පසු දෙහි උෂ එකතු කිරීමෙන් මේ කොළවල ඇති යකඩ ශරීරයට අවශෝෂණය කර ගැනීම පහසු වෙනවා. කතුරු මුරුංගාවල ඇති විෂ නැසීමේ හැකියාව නිසා තමයි අත්තම්මා හිස්ටමින් බහුල, දෙල්, බලමාළු වැනි දේ පිළියල කරන විට ඒ ආහාරය සමබර කර ගැනීමට කතුරු මුරුංගා එක් කළේ. කතුරු මුරුංගා ශරීරයේ සිසිල් කරනවා පමණක් නොවේ, වැඩිපුර ඇති දියර ශරීරයෙන් ඉවත් කරන අතර මුත්‍රා ආසාදන අඩු කිරීමට සමත් වෙනවා. මලබද්ධයටත් මෙය කදිම පිළියමක්. සමේතිතමනේ පවත්වා සමවියලීම නිසා හෝ රුධිර විෂවීමෙන් සෑදෙන එක්සිමා තත්ත්ව වළක්වා ගැනීමටත්, එම රෝග සෑදුණු අයට ඉක්මන් සුවවීම සහ කැසීම අඩුකර ගැනීමටත් කතුරු මුරුංගා උදව් කරගත හැකි. කතුරු මුරුංගා වල ඇති ගුණ. වර්තමානයේ ගෘහණියන් කෘතිම ආහාරවලින් තොරව ස්වාභාවික ගුණයෙන් පිරිපුන් ආහාර තෝරා ගැනීමට දක්වන කැමැත්ත මහත්සේ ඉහළ ගොස් තිබෙනවා. ජනමාධ්‍ය ඔස්සේ ඒ සඳහා ලැබෙන ඉඩසේම පෝෂණය පිළිබඳ ඇතිවන කතිකාව සමහර විටයට හේතු විය හැකි. ඉතින් දරුවාගේ සේම පවුලේ පෝෂණය ගැන මනා සැලකිල්ලක් දක්වන ඔබ වෙනුවෙන් කතුරු මුරුංගා වල ගුණය ගැන කතා කරන්නට අප සිතුවා. පෝෂදායි පලා වර්ග අතරින් කතුරු මුරුංගා වලට හිමිවන්නේ ප්‍රධාන තැනක්. පොළවෙන් ඉහළට එන අතු ඉති නිසා වර්ෂාව කාලයේදීත් බය නැතිව කෑමට ගත හැකිවීම විශේෂ වෙනවා. කතුරු මුරුංගා වල ඇති ආයුර්වේදීය ගුණ සෙමිපිත් නැති කරයි, ශක්තිය වර්ධනය කරයි, බඩගින්න ඇති කරන ගුණයෙන් යුතුයි, මලබද්ධය නැති කරයි, ඇස්පෙනීම වර්ධනය කරයි, නිතර ඇතිවන ප්‍රතිශ්‍යාව පීනසාදියට සුදුසුයි, සෙංගමාලේ වියලි කැස්ස දුරු කරයි, ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රිය පද්ධතිය රෝග සඳහා සුදුසුයි. පීනස සඳහා කතුරු මුරුංගා. දීර්ඝ කාලයක් පවතින පීනස නිසා සමහර අයගේ නාසයෙන් දුගඳ හමන අවස්ථාවක් නැති වෙනවා. කතුරු මුරුංගා කොළයිස්ම බිංදු දෙක තුනක් දිනකට දෙවරක් නාසයේ ඉසීමෙන් ඉක්මන් සුවය ලැබෙනවා. රක්නහීනතාවයේ සහ ඇස්පෙනීමේ මද බව. කොළමැල්ලුම් ලෙස හෝ දළු සම්බෝල ලෙස ආහාරයට ගැනීම වඩාත් සුදුසුයි. මල් කිරිහොදි ලෙස සාදා ආහාරයට ගැනීමත් වඩාත් සුදුසුයි. ස්ත්‍රී ප්‍රජනන රෝග ශාරීරියේ දැවිල්ල රුධිර වහනය සමනය කර ගැනීමට උදව් වෙනවා. කතුරු මුරුංගා මල්, කැස්ස, ඇදුම, උගුර ඇතිවන ආසාදන සඳහා. සුදු කතුරු මුරුංගා කොළ කලන් 4ක්, සුදු කතුරු මුරුංගා මල් කලන් 4ක්,
පාවට්ටා කොළ කලම් හතර බැගින්ගෙන පතාට එකට සිඳුවා පෙරදා උදේ සවස සූකිරි සමග පානය කරන්න. දිව සහ තොල් පැලීම කටේ ඇතිවන බිබිලි. කතුරු මුරුංගා මල් සහ කොළ යන වර්ග දෙකම රතුළුණු සමග උයත් ගිතෙල් තමා උදේ සවස ආහාරයට ගැනීමෙන් සුවය ලැබේ. මලබද්දේ සඳහා කතුරු මුරුංගා. කතුරු මුරුංගා කොළ මැල්ලුම දිනක් හැර දිනකට කෑමට ගන්න. කොළවල පවතින අධික තන්තුමය ස්වභාවය නිසා මලබද්දේ ඉක්මනින් සුව කරයි. සමේ ඇතිවන බිබිලි. විවිධ ආසාදන හේතුවෙන් සමේ ඇතිවන බිබිලි සහිත තුවාල සඳහා කතුරු මුරුංගා කොළ කොටා ලබාගත් ඉස්මාලේප කිරීම ඉතාමත් ගුණදායකයි. සමේ පැහැපත් බවටද මෙම ප්‍රතිකාරය ඉතාමත් සුදුසු වෙනවා. අලුත්ම ගොසිප් දාපු ගමන් දැනගන්න දැම්ම අපගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේ මේ වීඩියෝ එක අනිත් යාළුවන්ටත් බලන්න, share කරන්න අමතක කරන්නත් එපා.